අගෝස්තු මස 29 වෙනිදා වන අද දවසේදී සුදු සභා මාතාව ස්නාක ජුවම්තුමන්ගේ ප්‍රාණි පරිත්‍යාග වීමේ මංගල්‍යය සමරනවා. අපි මේ මංගල්‍යය ගැන මෙනෙහි කරද්දී මතක තියාගන්න ඕනේ කාරණය තමයි මනුෂ්‍යයන්ගේ දැස් ඉදිරියේ අයහපත රජ කෙරුවට අයහපත කිරුළු දැරුවට ඒත් හැමදාමත් මනුෂ්‍ය හෘද සාක්ෂියට අනුව පිළිගන්නේ යහපතයි. යහපත නසාලන්නට උත්සාහ කෙරුවත් යහපත හැමදාමත් වැජබෙනවා කියන දෙය අද අපි මතක තියාගන්න අවශ්‍යයි. අපි දකින දේ තමයි ස්නාවක ජුවම්තුමා හෙරෝදියස්ටත් හෙරොට්ටත් විරුද්ධව මැසිවිලි කියනවා. ඒ මොකද හෙරෝත් තමන්ගේ සහෝදරයාගේ භාර්යාවව තමන්ගේ භාර්යාව ලෙස තබා ගැනීම හේතුවෙන් මේ වැරදි පෙන්නලා දෙන්න උත්සාහ කරපු නිසා වැරද්ද පිළිගන්නව වෙනුවට වැරද්ද පිළි අරගෙන තමන්ගේ ජීවිත වෙනස් කරගන්න වෙනුවට ඔවුන් කරන්නේ වැරද්ද පෙන්නලා දුන්න පුද්ගලයාව විනාශ කිරීමයි. අයහපත රජ කරවන්නට යහපත පාගා දැමීමයි. හිතින් අයහපත ප්‍රාර්ථනා කරන මිනිස්සු හැමතිස්සෙම උත්සාහ කරනවා ඒ අයහපත කොහොම හරි ඉදිරියට ගේන්නට. ඉතින් තමයි අපි දකින්නේ අවස්ථාවක් එනතුරු බලාගෙන සිටින හෙරෝදියස්. ඒ උත්සවය මොහොතේදී තමන්ගේ දුවවත් උපයෝගී කරගෙන ස්නාක ජුවම්තුමාගේ මරණය තීරණය කරන ආකාරය. මෙතනදී අපි මතක තියාගන්න ඕන තවත් කාරණයක් තමයි හෙරොත් ස්නාක ජුවම්තුමා දෙනහන්ස වෙතින් පැමිණි මිනිසෙක් බවත් ඔහු කියන දේ නිවැරදි බවත් තේරුම් ගත්තා. ඔහු බය භක්තියෙන් ඒක නිසා හෙරොත්ට හත තියන්නට ලෑස්ති වුණේ නැහැ. නමුත් ඔහු අවස්ථාව තුළ අසරණ වෙනවා. කොච්චර බලයේ හිටියත් කොච්චර රාජකම් කරත් සමහර ලාවට සමහර මිනිස්සු හරි තීරණ ගැනීමට නොහැකියාව තුළ තව සමහර දේවල් වලට හිස නැමීම තුළ සමහර ලාවට වැරදි දේ රජ වෙන්නට ඉඩ දෙනවා කියන එක. නමුත් අද දවසටත් ස්නාවක ජුවම්තුමා තමන්ගේ ජීවිත පරිත්‍යාග කරලා අවුරුදු ගාණක් ගෙවිලා ගියාට පසුවත් අදටත් අපි සමරන්නේ ඔහුගේ නිර්භීත ක්‍රියාවයි. නිවැරදි දේ වෙනුවෙන් නැගී සිටීමයි. ඒ වගේම අදටත් අපි හෙලා දකින්නේ හෙරෝදියස්ගේ ඒ මිනිමරු ක්‍රියාවයි. ඒක නිසා අපි මතක තියාගමු අදටත් ඒ දේ වළංගුයි. අපේ ජීවිතවලත් වැරදි කෙරුවොත් ඒ වැරදි වලට ඵල විපාක ලැබෙනවා. ඒ වගේම මේ වැරද්ද වැරද්දමයි කියන දේ අපි මතක තියාගමු. ඔබ සැමට ජෙස්පීටයි.